අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයේ නවදහණය පුවත් සිරස්තල වෙත හැමෝගේම සහාය කොරෝනා මර්ධනයට අවශ්‍යයි ජනපති අවධාරණය කරයි පාසල් දරුවන්ගේ දුරස්ත අධ්‍යාපන කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් පිළිවිලක් නැති වැඩවලින් ජනතාව පීඩාවට පත් කරන්න එපා සජිත් රජයට කියයි මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්ධනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහාය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපති කාර්යාලයේ දෛනිකව හමුවන කොවිඩ් මර්ධන කාර්යසාධක බල කාය රැසු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බල කාය ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප තුනක් තිබෙනවා එක ඇඳිරි නීතිය පනවා රටම ලොක්ඩවුන් කිරීම දෙවැන්න කිසිවක් නොකර සිටීම තුන්වැන්න රෝගය පාලනය කරන අතර රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍යෙන්ම ජනතාවද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වී ඇති බවත් වසංගතයේ ලොවෙන් තුරන් වන තෙක් රට වසාගෙන සිටිය නොහැකි බවත් යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතු බවත් දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින්ද දෛනිකව ආසාදිතින් වාර්තා වන බවත් ඉන් පෙනියන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතයේ මර්ධනය කළ නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය පද්ධතියට ඉතා පහසුවෙන්ම කොවිඩ් මර්ධනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහාය බවත් මෙහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා අමාත්‍යවරුන් වන පවිත්‍ර වන්නාරච්චි කෙහෙළි රඹුකැල්ල සහ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය සමාජික නැතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා එක එක්කෙනා එක එක මත ප්‍රකාශ කරනවා නමුත් අපිට විකල්ප තුනක් තියෙනවා එකක් තමයි මුළු රටම කර්ෆියු දාලා වහන්න අනිත් එක තමයි මුකුත් නොකර ඉන්න පුළුවන් තුන්වෙනි එක තමයි පාලනයක් කරන ගමන්ම රටේ එදිනෙදා ජීවිතය කරගෙන යන්නට ඉඩ දෙන්නේ නේ අපි තෝරගෙන තියෙන්නේ මේ තුන්වෙනි කල්පේ පසුගිය කාලේ මේ කොවිඩ් නිසා ආර්ථිකේ විශාල වශයෙන් වැටුණා මොකද අපි ක්‍රමයෙන් කොවිඩ් පාලනය කරගත්තට පස්සේ ක්‍රමයෙන් අපිට ආර්ථිකේ යම් තත්යකට ගේන්න පුළුවන් වුණා අපි මාස දෙකක් මේ රටේ කිසිම ආසාදිතයක් නැතිව ගෙන ගියා දෙවන රැල්ලක් ආවේ හැම එක්කෙනෙක්ම මේක පහසුවෙන් ගත්ත සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දේ නැහැ කියලා තිබුණ දේවල් කරේ නැහැ මේ නිසා සෑම දිනකම වගකීම පැහැර හැර වගකීම පැහැර හරපු නිසා මේ වගේ තත්යකට අපිට අපහු මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා හරිම ලේසි කියන්න රට වහන්න කියලා නමුත් වැහුවම මිනිසුන්ට කන්න දෙන්නේ කොහොමද මිනිසුන්ගේ රැකියාවල් කරන්නේ කොහොමද මිනිසුන්ගේ ව්‍යාපාර කරගන්නේ කොහොමද ගොවිතැන් කරගන්නේ කොහොමද වෙළඳාම කරගන්නේ කොහොමද මේවා කරන්නේ නැතුව මිනිසුන්ව ජීවත් කරන්නේ කොහොමද විශේෂයෙන්ම මේ මාධ්‍යයට එන අය කතා කරන්නට ඕන මොනවද කළ යුත්තේ ජනතාව මේක පාලනය කරන්න රටක් දුවන ගමන් රටක් දුවන්න එපා දවසකට මිලියන 60ක් විතර ආසන්න ප්‍රමාණයක් අමතරව මේක වෙනුවෙන් අපි වියදම් කරනවානේ ඉතින් වෛද්‍යවරු කියන එක හරි දේ වගකීමක් ඇතුව ජනතාවට කියන්න ඕන කළ යුතු දේ මොකද්ද කියන එක. අභියෝග බාර ගන්න නැත්නම් වැඩක් නැහැනේ. ඒක තමයි අභියෝගය. කොහොමද අපි මේ දෙකම එකට ගෙනියන්නේ කියන එක තමයි අභියෝගය. පාර්ලිමේන්තුව තුල දුරස්ථභාවය ස්ථාපිත කර එමගින් මෙරට ජනතාවට ආදර්ශයක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තන්ත්‍රිමලේ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ රටේ ජනතාවගේ ජන ජීවිතය කඩාවැටුණු මොහොතක රජයේ වගකීම තමයි ඒ කඩාවැටුණු ජන ජීවිත ගොඩනගන්නට අතහිත ලබා දෙන්නේ. මොනම අවස්ථාවකදීවත් රජයට කියන්නට බෑ අරහිංගේ තියෙනවා මේ අඩුපාඩුව තියෙනවා මුදල් ප්‍රශ්න තිබෙනවා කියන කාරණාව ජනාධිපති බලයක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ 144 කුත් පහුගිය දවසක දේශපාලන ගෙම්මන් බවට පත් වුණු කීප දෙනෙක් සමග දැන් තුනෙන් දෙකක් තියෙනවා 20 වෙනි සංශෝධනෙන් අසීමිත බලයකුත් තිබෙනවා දැන් මොනවත් නැtei කියලා කියන්නට බෑ කොරෝනාවෙන් ඩොලර් ඉපෙීමේ ගජමිතුරු ව්‍යාපාරයක් බවට පත්වීම නතර කරන්නට ඕන අද දවසෙත් සෞඛ්‍ය අමාත්‍යතුමිය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා තවමත් තියෙන්නේ පොකුරු ව්‍යාප්තියක් කියලා මම එතුමියකින් ඉල්ලීමක් කරනවා කරුණා කරලා කැටි වලාකුළු වල ඉඳගෙන කොරෝනා මර්ධන වැඩසටහන් ගැන හිතන්නේ නැතුව මහ පොළොවට පය ගහලා රටේ ජනතාව විඳින දුක කොරෝනාවේ යථාර්ථය සත්‍ය අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන්න පාර්ලිමේන්තුවෙන් දෙන්න ආදර්ශය ජනතාවට කියනවා නම් දුරස්ථභාවය ගැන
පාර්ලිමේන්තුව තුල දුරස්ත භාවය ස්ථාපනය කරන්න පාර්ලිමේන්තුව තුල නිරෝධායන නීති රීති ක්‍රියාත්මක කරන්න එසේ නොවුන නිසා තමයි පොලිසිය නිලධාරියෙකුත් ඒ වගේම මාධ්‍ය ශේෂ්ත්‍රයේ මාධ්‍ය නිලධාරීන් 5 දෙනෙක් පමණ කොරෝනා නිසා අද අසහනයට පත් වෙලා සිටින්නේ ඒ නිසා ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රකාශ සහ ක්‍රියාදාමය අපිටත් රටේ ජනතාවටත් ලොකු කුතුහලයක් රජයේ විසින් රැපිඩ් පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීම සඳහා ටෙන්ඩර් ලබා දී ඇති අතර තවමත් එම ටෙන්ඩර් කිසිදු පෞද්ගලික සමාගමක් විසින් මිලදී ගෙන නොමැති බවත් විපක්ෂයේ සිදු කරන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පවසනවා කොළඹදී මාධ්‍යවිත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය කරමින් පවතින විපක්ෂය විසින් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කියන මේ විශේෂ COVID-19ට අදාළ පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මේ රැපිඩ් පරීක්ෂණ කට්ටලවල පළවෙනි තොගේ අද ලංකාවට ලැබෙනවා එය ලැබෙන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් හැටියට ඊට අමතරව රජය විසින් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා තියෙනවා නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදිම කිසිදු ආකාරයකින් එම ටෙන්ඩර් මේ වන්තේ කිසිම පාර්ශවයකට ලබා දීලා නැහැ. එය තාම ටෙන්ඩර් ප්‍රතත්වයේ පවතින්නේ. ඒ අනුව මේ කරන චෝදනාව සම්පූර්ණයෙන්ම රජයේ අපහසුතාවයට පත් කිරීම සඳහා විපක්ෂය ගෙනියන මේ බොරු චෝදනාවලම තවත් එක් කොටසක් පමණක් බව තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් මතුවූ කොරෝනා වෛරසයේ මූලාශ්‍රය පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් වගකිව යුතු නිලධාරීන් විසින් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. लोक सौख्य संविधान रोग मूलाश्रयुन उत्तर संपूर्ण मीडिया क्रू करंगे मुट्टी हास्यजनक प्रकाश क्रीम कुतरंदुरट वटिनाकमा දුරස්ත අධ්‍යාපන ක්‍රම හරහා පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට තීරණය වී තිබෙනවා. ඒ අනුව ලබන 15 වනදා සිට රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය මුල් කරගනිමින් අධ්‍යාපන වැඩසටහන් එක් එක් ශ්‍රේණිවලට අදාළව පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ. COVID-19 වසංගත තත්ත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු ඇති බවත් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුබද්ධ සියලු ආයතන එක්කරගනිමින් විද්‍යුත් මාධ්‍ය ගුවන්විදුලියද තොරතුරු තාක්ෂණයද උපයෝගී කරගනිමින් විශ්වානුබද්ධ අධ්‍යාපනික වැඩසටහන සම්පාදනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විශේෂයෙන්ම දිවා කාලයේදී ප්‍රාථමිකාංශය 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන්ද 6 සිට 11 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන්ද උසස් පෙළ පන්තිවල සියලු විෂය ධාරාවන් ප්‍රධාන විෂයන් සඳහාද සිංහල දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් විකාශන කටයුතු එළමින 15 වන දින සිට ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ 2020 වසරේ අධ්‍යන වර්ෂයේ 3 වන වාරය සඳහා අදාළ ශ්‍රේණිවල විෂයන්ට අදාළව විෂය නිර්දේශය අනුව වැඩසටහන් සකස් කර තිබෙනවා එළමින 15 වන දිනට ප්‍රථම ශ්‍රේණි හා විෂයන්ට අදාළ විකාශන කටයුතු සිදුවන නාලිකාවන් සහ කාලසටහන පිළිබඳව මාධ්‍ය මගින් දැනුවත් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් මේ අතර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද පෞතින වසංගත තත්ත්වය තුළ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ශිෂ්‍ය දූ දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛ අවධානය යොමු කළා. රජය තීරණය කළා තිබෙනවා පාසල් යළි විවෘත කිරීම සති දෙකකින් කල් දෙන්න. අද තමයි
පාසල් විවෘත වෙන්න තිබුණේ අපි තීරණය කළා තිබෙනවා නොවැම්බර් 23 වෙනිදා කල් දාන්න පාසල් යනි විවෘත කිරීම 2020 තුන්වන පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වෙන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල සකස් කර ලබා දීමට මූලික පියවර අපි අරගෙන තිබෙනවා අදාළ කට්ටල පාසල් විදුහල්පතිවරුන් මගින් සිසුන් වෙත ලබා දීමට රජය බලාපොරොත්තු වෙනවා නව සාමාන්‍යකරණය යටතේ අද සිට අප කටයුතු කළ යුත්තේ කෙසේද මේ වන විට රට පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දි ගෙවන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මේ වන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ 3 වෙනි අදියර තුල පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් තුන්වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ හතරවන අදියර. තුන්වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන්. අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ හතරවෙනි අදියරට ඊටාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය තුන්වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප සිව්වන අදියරට නොයා යුතුයි එය අතිශය භයානකයි මෙම තුන්වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලින් සංඛ්‍යාව තුන්වන අදියරේදී දෙදෙනෙකුට පමණයි පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී වස්රති දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබෙනවා වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ දෙවැනි අදියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුයි පෞද්ගලික අංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් දෙවැනි අදියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුලට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුය බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුල ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුය මෙම තත්ත්වය තුල අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජනය ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුය බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ සෞඛ්‍යංශ රජයේ රෝහල් පෞද්ගලික රෝහල් ෆාමසි රසායනාගාර වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකි කොරෝනා තෙවන අදියරේ සිටින ශ්‍රී ලංකාව තුල දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් සහ පාසල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් ක්‍රියාත්මක කළ හැකි එහෙත් පාසල් වසා දමා තිබිය යුතුය විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අදියර තුල වසා දමා තිබිය යුතුය අවන්හල් ටේක්වේ ඩිලිවරි සහ මත් පැන් අලවිසල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි කැසිනෝ රාත්‍රී සමාජ ශාලා වසා දමා තිබිය යුතුය ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අදියර තුල එනම් මෙවැනි තත්ත්වයක් තුල වසා දමා තිබිය යුතුය නවතන් සපෙන ස්ථාන වසා දමා තිබිය යුතුය. හෝටල් සහ විවේකාගාර ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා.
දුෂ්කරතා රසක් මැද සිය ජීවිතයේ ගැට කසා ගැනීම වෙනුවෙන් අභියෝග මැද්දේ සටන් කරන අසරණ පවුලක් පිළිබඳ තොරතුරු අපට බින්කිරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. බින්කිරිය කහවලවත්ත රොටරිය ගම්මානයේ පදිංචි කරුවෙකු වන ඩී.එම්.ඒ. නිශාන්ත දරුවන් තිදෙනෙකුගේ පියෙක්. සිය දරුවන් තිදෙනා පාසල් ලැබීමටත් ඔවුන් උස්මහත් කිරීමටත් ගෙදර දොරේ අඩුපාඩු පියවා ගැනීම සඳහා නිශාන්තට ඌ එකම ආදාය මාර්ගය උනේ කොහොමෝලේ සේවය කිරීමෙන් උපයාගත් ඊතා සුළු මුදල. අඩුපාඩුකම් රැසක් මැදේ උනත් Tamange පවුලේ කටයුතු සිදු කරගෙන ගිය නිශාන්තගේ එකම ආදාය මාර්ගයට කන කොකා හැඬුවේ ඔහුට සිදු වූ අනතුරකින්. මේ අනතුරත් සමග නිශාන්තගේ එක් අතක් ඉවත් කරන්නට සිදු වුණා. ඔහු තවත් අවාසනාවන්ත වන්නේ ඔහුගේ අනෙක් අතත් ඉවත් කරන්නට වෛද්‍යවරුන් උපදෙස් ලබා දීමත් සමග නිශාන්තට තමන්ගේ දෑත් දින කිහිපයක් තුල අහිමි වී ගියා. කොහොමෝලේ රස්සාව කරන අතරතුර වැඩ කරන මැෂින් එකට අත දීලා තමයි එක අතක් ගියා. ඒ අත යද්දී ඒක අල්ල ගන්න අනිත් අත දැන් ඉස්සරලා වං අත ගියා. ඒක බේර ගන්න දකුණුවත් දැම්ම. ඒකට ඒකත් ගියා කඩන්න. දැන් මුකුත්ම කරගන්න බෑ. නෝන තමයි කොඳේවල් කරන්න ජීවත් වෙන්න තාත්තාට සිද්ධ වුණු අනතුරත් එක්ක වැඩිමහල් පුතාට අධ්‍යාපනයේ හදාරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. තාත්තා රැක බලා ගන්න ඕන නිසා පාසල් නොයා නිවසේ නතර වෙන්න සිද්ධ වුණා. නිශාන්තගේ ආදායම් මාර්ගයේ අහිමිවීමත් දරුවන් පෝෂණය කිරීමත් නිශාන්තව රැකබලා ගැනීමත් බේත් හේත්වලට යන වියදම් පවා දරන්නට සිද්ධ වුණේ නිශාන්තගේ බිරිඳට. නිශාන්තගේ බිරිඳත් සේවය කරන්නේ කොහොමෝලක. ඇයට මේ සියල්ල කරගන්නට තරම් ලැබෙන සොච්චම් මුදල කොහොමත් පිරිමහ ගන්නට බෑ. ලොකු පුතාන ඉස්කෝලේ යන්නේ යාර තාත්තගේ අද්දක ගියහම පස්සේ නතර වුණා. බලා හදා ගන්න විදිහක් නැති හින්දා මට රස්සාවට යන්නව හින්දා එයාට අවුරුදු 16ක් වෙනවා. දැන් දෙවෙනි පුතාට අවුරුදු 9යි. එයා පහ වසරේ. දුව තමයි තුන්වෙනියා. එයාට අවුරුදු 7යි. එයා දෙක වසරේ. එයාගේ වැඩත් කරගෙන මට තියෙන වෙලාවට කාටු කපන කොහොම කටර එකක් තියෙනවා. ඒකට යනවා පැය දෙකට තුනට එහෙම වැඩ කරන්න යනවා. පැය ගාන තමයි පඩි හදලා දෙන්නේ. මේකන කිව්වේ නැද්ද සපබකේ ඉන්ටර්නෙට් දාරෙන් කිව්වා. ඉතින් ඒගොල්ලන්ට එහෙම කිව්වහම උදව් කරන්නම් කියනවා, බලන් දෙන්නම් කියනවා, නම්බර් ඉල්ල ගන්නවා. එහෙම කවුරුත් කතා කරන්නේ නැහැ ඉල්ල ගත්තට. දවසින් දවස ජීවිතේ පිළිබඳ ප්‍රශ්න ගොඩ ගැහෙද්දී නිශාන්තගේ අහිංසක පවුලට උන් හිටි තැන් පවා අහිමි වී යන්නේ ඇතම් විට මිනිසෙක්ට මෙතරම් කරදර පිට කරදර සිද්ධ වෙනවද කියන එක හිතා ගන්නත් බැරි තරමට. ගරා වැටුණු නිවස කඩා වැටීම නිසා මේ වන විට නිශාන්ත සහ දරුවන් බිරිඳ ජීවත් වන්නේ తాවකාලිකව ඉදි කරගත් මඩුවක් තුළ. රජයේ විසින් ලබා දෙන ආබාධිත දීමනාවක් පමණයි මේ පවුලට ජීවත් වෙන්නට දැන් ඉතිරි වෙලා තියෙන්නේ. හැම කෙනෙක්ම ජීවත් වෙන්න මහ ලොකු අරගලයක් කරන මොහොතේදී මෙවන් අසරණ තත්වයටපත් වූ අහිංසකෙන් වෙනුවෙන් ඔබටත් යමක් කරන්නට හැකිනම් එයයි අපගේ මනුස්සකම. ඒ වාලේ කඩාවැටියගෙන ආවේ ළමයිට අනතුරක් වෙයි කියලා රෑක වගේ කඩාවැටුණු තනතුරක් වෙයි කියලා. එතකම් මඩුවේ කවර් කරගෙන ඉන්න බලාගෙන තමයි කඩන්නේ. කයෙන් කයෙන් හරි ආධාර එකතු කරන ගයක් හදාගන්න බලාගෙන ඉන්නේ. එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අපි යලි හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.